ඒක හොඳම උදාහරණයක් මේ යාවත් කාලීන කියන දේ ජ්‍යොතිෂය තුල පවතිනවා නමුත් අර මූලික හරයන් වලට හානියක් නොවන ආකාරයට ඒ වගේ සාරයන් උකහා ගනිමින් ඒ සාරයන් වලට අනුගත වෙමින් යම් යම් දේවල් මේ ජ්‍යොතිෂය තුල දේශපාලනය ජීවිතයට ඌමනාවට වඩා ගාව ගත්ත ජ්‍යොතිර්වේදීන් බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ තුලින් නිරීක්ෂණය වෙනවා මේ தত্ত্বය. මේ නිසා මේක අර අපක්ෂපාතීව විග්‍රහ කරනවා නම් මේක වෙනස්ම ආකාරයකට කරන්නට ඕනේ. එහෙම දේශපාලනයේ පක්ෂයට අනුව තමයි පකට ඡන්දය දෙන පක්ෂයට අනුව දෙයක් කරන්නට තමයි ගොඩක්ම 99.9%ක්ම ජ්‍යොතිර්වේදීන් පෙළඹෙන්නේ. ඉතින් නමුත් ඒකට ස්වාධීන මේ කටයුත්ත කරනවා නම් ඒක වෙනත් ආකාරයකින් කරන්නට ඕනේ. අර දැන් ඡන්දේ වෙන එකට දීලා වෙන එකට මේ තමන් දිනනවා කියන්නේ නැහැ වගේ. ඒකෙදී අදාළ පුද්ගලයා මතම මේක පදනම් වෙන බව හිතන්නට බෑ. ඒ කියන්නේ ඡන්දේ ඉල්ලන පුද්ගලයා මතම මේ ඡන්දයට අදාළ ජ්‍යොතිෂ්‍යමය කරුණුකරණ ගුණ වෙනවා කියලා හිතන්නට බෑ. මොකද මේකේ දැන් අපි හිතමු ජනාධිපති කියලා. ජනාධිපති කියන පුද්ගලයාට පමණ මෙහි බලය ගොඩනගන්නට බෑ. මුළු රටේම ජන්මීන්ගේ කේන්ද්‍රවලටත් මේක බලපාන කාරණයක්. ඉතින් එතකොට මුළු රටේම ඉන්න කට්ටියට බලපාන කාරණයකදී එක්කෙනෙකුගේ කේන්ද්‍රයක් විතරක් අරගෙන ඒක විග්‍රහ කිරීම එතරම්ම සාධාරණම ඒ සියලු පාර්ශවෙන් පැත්තෙම සාධාරණ කාරණයක් නෙවෙයි. තවදුරටත් බැලුවොත් එහෙම රටේ පවතිනවා යම් කිසි බලයක්, එහෙම නැත්නම් රටේ තියෙනවා ධනය, මේ දේවල් වලටත් බලපාන කාරණයක් නෙවෙයි. දැන් අපි උදාහරණයක් ගත්ත ජනාධිපතිවරයෙක් පත්වීම. ඉතින් ඒක රටේ බලයට, ධනයට බලපාන කරුණු. එතකොට මේක රටේ කේන්දරයට බලපාන. ඉතින් රටේ කේන්දරයේ තත්ත්වෙනොත් මේ පුද්ගලයන් දෙන්නෙක් අපි හිතමු ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නෙක් කියන විදිහට මේ දෙන්නගේ තත්ත්වයන් එක්ක බලපෑමක් තියෙනවා. ඉතින් දැන් එතකොට මීට අමතරව මොනවද තියෙන්නේ? දැන් මේක රටේ කේන්දරනේ අපි බැලුවේ. දැන් එතකොට ඇමරිකාවේ තියෙන බලපෑම මේ රටේ ඉන්න ජනාධිපතිවරයා පත් වෙන්න ඇමරිකාවේ තියෙන බලපෑම, මේ රටේ ඉන්න ජනාධිපතිවරයා පත් වෙන්න චීනයේ තියෙන බලපෑම, මේ රටේ ඉන්න ජනාධිපතිවරයා පත් වෙන්න ඉන්දියාවේ තියෙන බලපෑම. එතකොට මේ ඇමරිකාව, චීනය, ඉන්දියාව කියන ජනාධිපතිවරුන්ගේ කේන්ද්‍රත් විග්‍රහ වෙන්නට ඕනේ නේද? දැන්
ඒ ජනාධිපතිවරුන්ගේ කේන්ද්‍ර ජන්මපත්‍රවල බලපෑමත් මේ 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 රටේ පත්වෙන ප්‍රධානියට බලපාන. මේ රටේ ඉන්න රටවාසීන්ගේ කේන්ද්‍රවල තියෙන බලපෑම රටේ කේන්ද්‍රයේ බලපෑම මේ පත්වෙන ජනාධිපතිවරයා සතු වෙනවා. මේ ජනාධිපතිවරයා ඒ පමණක් කේන්ද්‍රය අරගෙන ඒක විග්‍රහ කිරීම සුදුසු වෙන්නේ නැහැ. අර පක්ෂේ පාක්ෂිකත්වයේ පරි ජ්‍යොතිර්වේදීන් විදිහ නෙමෙයි. මේ ස්වාධීනව බලනවා නම් මෙන්න මේ ආකාරයට විග්‍රහ වෙන්න ඕනේ. ඒ අනුව අපිට මේක හිතන තරම් සරල කටයුත්තක් හෝ හිතන තරම් පහසු කටයුත්තක් නෙමෙයි. ඒක හන්දා ජ්‍යොතිෂ්‍ය තුල මේ දේශපාලන අනාවිකීකරණය කියන දේ සරලව පහසුවෙන් කරන්නට පුළුවන් කටයුත්තක් නෙවෙයි. ඒක බොහොම ගැඹුරෙන් විග්‍රහ වෙන්න ඕනේ. ස්වාධීනව විග්‍රහ වෙන්නට ඕනේ. ඒට පක්ෂපාතී නොවි ගැති නොවි විග්‍රහ වෙන්නට ඕනි කියන කරුණු කාරණා එක්ක බොහොම සංකීර්ණ සහ විවිධ ගවේෂණයන් ඔස්සේ තමයි මේ යම් කිසි ප්‍රකාශයක් කරනවා නම් කරන්නට ඕනි කියන වග ඔබ තේරුම් ගන්නට ඕනි. ඉතින් අද අපි ඔබගේ බුද්ධිය අවදි කරපු ජ්‍යොතිෂ්‍ය පිළිබඳ ඔබගේ හිතන්නට තියෙන හැකියාව අවදි කරපු මේ දේශපාලන අනාවිකීකරණය ජ්‍යොතිෂ්‍ය ඇසුරේ තියෙන වීඩියෝවෙන් අද අපි ඔබෙන් සමුගෙන යනවා recording.lk වෙතින්. ඉක්මනින්ම අපි ඔබ හා නව වීඩියෝකින් හමු වෙනතුරු ඔබට ආයුබෝවන්.